ලවත සිංහපු ප්‍රදේශය පිහිට අතිබූ නිවස ිනිිගනීම හේතුවෙන් මුල්මින්මවිනා ෂිටපත් වුණනා. ඒහිද නිවස සිි පනස් එක් හවරදි පියාහතලෙ හතරහවරදි මව සහ පහොස් සහවරරිද දියනිය ජීවිතක් ෂිපත් වුණ. පියා ඉඩම් කට්ිකර අවෙ කිරීමේ ව්‍යාපායක නිරද වූවායෙක් මවහලාවත ප්‍රධීශලය කම්කාරයාලේ ආර්ථක සංවර්ධ නිර්ධාරරිණය කලෙස කටයුතු කලා නිවස ගිනිගැනීමෙන් පසු පියා සහ දියනයේගේ සිරඩු නිවසේ සාල පටුවක්මත්තිබී හම් වුව අතර මවගේ සිල්ල සොයා ගත්තේ නිවසේ කාමරක ඇඳක් මතතිබියදී. சிப்பும வாතිபූ බවටை போොலிீசிய ප பிரக்காஷ කலேே හலாவත அத்திரேக்கலிசாவின்னு சுறுவயா ம்ස්தானேட்டு පැමිණ மூலிි මහස්්‍රාත් පරීක්ෂණය සිදු කළලා හලාවතමහரோ ේ සහකාරධදි කරන්න වදනිල හරියා සහ ජரස පරක්ෂක දෙපார்த்துமேතු නිල හරந்து நிரක්ෂண கட்டத்து துදු කරண் ලබවා. அனுතුருவாයි ියகிய தொந்தராගේසිடு පශ්චාත් மண පේක්ෂණே සදාயම කෙරුණே. මවගේ පශ්චාත් மරණ පේක්ෂණே පළමසිදුක ඇති අතර ඇගේ ගලතිුණු ஆයදකින් කපා மන සිදුක ඇති බවටை தහறு வீීතිබන්නේ. එමෙන්ම ඇම. කුඇත්තේ දහටමන දා රාත්‍රිය විය හැකි බවටද අධි කරන වෛ්‍ය මතය වීති බනවා. අධික ලේ වහනේ හේතුවෙන් මරණයේ සිද ව ඇති බවත් පසුව ගි තබන්න ඇ බවත් පස්්චාත් මරණ පරිීක්ෂයේ ද හෙි වුණ මෙම දියනියගේ ගෙල කපා දහනවනදාරාත්‍රී ගහතන කරති බවටයි හෙළකරගෙන තිබන්නේ. පිය සිරුර සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ සිදු කළයුතු බවට විවෘත්තතිීන්දුවක් ලබාදීතිබෙනවා මේ අතර පියා විසින් බොහෝ දෙනිකුගේෙන් දායි මුදල් ලබාගෙන ඒවා ගෙවීම සඳහා, බිරිඳට අයත්ඉනමක් කட்டிිකර අளවිකිරීම සඳහා. இல்லඇති බව පොලස් පරීක්ෂණවලදී හෙලවීතිබෙනවා. ඒ හේතුව අමුසමயா නතර ආරවුලක් කටகிනඇති බවටது අනාவரරණිය වීතිබෙනවා.